ජනතා විමුක්ති පෙරමුණේ ත්‍රිකුණාමලයේ මුතුර් ජන රැලිය ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරු කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. රනිල් මොන වංගු ගැහුවත් මේ ඡන්දේ ලබා ගන්න ජාතික ජන බලවේගයේ සටන් කරන. කියන්නේ ඒගොල්ලන්ට ජනවරමක් නැහැ. එහෙනම් ජනතාව කැමති නැති කණ්ඩායමක් අපේ රට අල්ලගෙන ඉන්නවා. හරියට සෝමාලියාවේ මුහුදු මංකොල්ල කාර්යෝ නැවක් අල්ලගෙන වගේ. මේ ජනවරමක් නැති ආණ්ඩුවට විරුද්ධව බලපාලන මැතිවරණි හරි ප්‍රතිඵල පෙන්නුවොත් පාර්ලිමේන්තු විසිරු අරගන්න පුළුවන්. රනිල්ගෙන් මහින්දාටත් නම් බලේ මාරු වෙන්නේ ඡන්දේ තියෙනවා. රනිල්ගෙන් සජිත් ප්‍රේමදාසටත් නම් බලේ මාරු වෙන්නේ ඡන්දේ තියෙනවා. මෙච්චර ඡන්දේ නොතියෙන්න වංගු ගහන්න මොකක් නිසාද? ලංකාවේ අලුත් වෙනසක් වෙමින් තිබෙනවා. පැරණි පක්ෂ ප්‍රතික්ෂේප කරලා අද මාලිමාව උඩට එමින් තිබෙනවා. අන්න ඒකට බයයි. මහින්ද හොරකම් කරලා තියෙනවා කිව්වා. එයා ජනාධිපතිතුමා හැටියේ එයාපෝට් එක වහලා මහින්දලා හිරේ දානවා කිව්වා. අවුරුදු 3ක් විතර ගිහිල්ලා මෛත්‍රීපාල මහින්දට අගමැතිකම දුන්නා. ආවේ හොරු අල්ලන්න. හොරාට අගමැතිකම දීලා ඉවර වුණා. දැන් ඉන්න අගමැති දිනේෂ් ගුණවර්ධන කිව්වා. රනිල් මහබැංකු හොරා කිව්වා. 2019 කිව්වා රනිල් හිරේ දාන්න ඡන්දෙ දෙන්න කිව්වා. ඒ රනිල් ජනාධිපතිකම දුන්නා. දඬුවම් දෙයිද මේගොල්ලෝ හොරුන්ට? රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.